බොහෝ නිවෙස්වල කෘමීන්ගේ කරදරය පොදු ගැටලුවක් වෙලා තියෙනවා. ආහාර සහ හිතකර පරිසරය නිසා කෘමීන් අපේ ගෙවල් ඔවුන්ගේ වාසස්ථාන බවට පත් කරගන්නවා. කෘමීන් ශරීර ප්‍රමාණයෙන් ඉතා කුඩා වුණත් මේ අයගෙන් ඔබට ඔබේ නිවසියන්ට හා නිවසට සිදුවන හානිය සුළුපටු නොවිය හැකියි. ඇතැම් කෘමීන් ඔබේ නිවසේ ඇති රෙදි, ලී, පැල ආදී කාදමමින් විනාශ කරනවා. ඇතැම් කෘමීන් නිසා ආහාර විෂ වීම හා ලිඩ රෝග ආසාදන තත්ත්වයන් පවා හට ගැනීමට ඉඩ තිබෙනවා. ඒ නිසාම ඔබේ නිවසේ ඇති කෘමී කරදරයට ඉක්මනින් විසඳුමක් සොයා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මර්ධනයට කලින් ඔබේ නිවසේ කෘමීන් ඇද බැද ගැනීමට සමත් හේතු මොනවාදයි පිරික්සා ඒවා වෙනස් කිරීමට කටයුතු කරන්න ඕනේ. ඉන් ඔබට හැකි වේවි බොහෝ දුරට කෘමී කරදරවලින් බේරී සිටීමට. ඒ ආකාරයේ ඔබට සිදු කළ හැකි වෙනස්කම් කීපයක් ගැන අද අපි විශ්වවිද්‍යාලස් වෙතින් ඔබව දැනුවත් කරන්න හිතුවා. ඉතින් අපේ channel එකට එන අලුත් viewers ලට අපි මතක් කරන්න කැමති ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව දැන් අපි යමු වීඩියෝ එකට. අංක 1 පරණ පොත් පරණ පොත්පත්තර ලිපි කඩදාසි වලට කෘමීන් ආකර්ෂණය වෙනවා වැඩි. කාවසා කැරපොත්තන් ආදී කෘමී විශේෂ සෙලියුලෝස් තීන්ත ආහාරයට ගන්න ලබනවා. පරණ ලිපි ද්‍රව්‍ය විවෘත රාක්කවල මේසවල ලාච්වල නොතැබීම වඩා සුදුසු වන්නේ අන්න ඒ නිසයි. ඔබට වැදගත් වෙන දේ ඒ අතර වේනම් ප්ලාස්ටික් අසුරණයකට දමා සීල් කර ආරක්ෂිත තැනක තැබීමද හොඳ විසඳුමක් වෙනවා. එයින් ඔබට කාවසා කැරපොත්තන් ආදී කෘමී විශේෂ වලින් වෙන හානිය වළක්වා ගන්න පුළුවන්. අංක 2 සුදු විදුලි බබළු දීප්තිමත් සුදුහා නිල් පැහැයට හුරු ආලෝකයට කෘමීන් අධිකව ආකර්ෂණය වෙනවා. ඊට සාපේක්ෂව කහ, තැඹිලි හා රෝස විදුලි ආලෝකයට ඔවුන් ආකර්ෂණය වෙනවා අඩුයි. LED විදුලි බල්බ නිවසේ භාවිතා කිරීමට පටන් ගැනීම මීට හොඳ විසඳුමක් වෙනවා. ඊට හේතුව නම් ඒවායින් නිකුත් කරන සුදු ආලෝකය සැබවින්ම සුදු නොවන නිසා. ඒ ලාවර්ණ කීපයක සුසංයෝගයකි. නමුත් සෑම LED බල්බ් නිෂ්පාදනයක්ම එසේ වන්නේත් නැහැ. ඇතැම් මේවාට කෘමීන් වඩාත් ආකර්ෂණය වෙනවා. ඉතින් එම බල්බවල උෂ්ණත්වය අනුව බල්බේ වහන කෘමීන්ගේ සම්භාවිතාව ඉතාමත් අඩුයි. අංක 3 සුදු ජනෙල් හා දොර රාමු. ඔබේ නිවසේ පිටත වර්ණ ගන්වා ඇත්තේ සුදු පැහැයෙන් නම් ඒ හේතුව නිසාත් කෘමීන් ආකර්ෂණය වෙන්න පුළුවන්. ඒ නිසා කොළහ, නිල් වැනි කෘමීන් ආකර්ෂණය වීම අඩු වර්ණ තෝරාගත හැකි නම් ඔබට එවැනි ගැටලු මතුවීම අඩු වේවි. නමුත් මధుරු කරදරය ගැන සිතන විට නම් සුදු තීන්ත ගැල්වීම පිළිබඳව ඔබේ තීරණය වෙනස් නොකරන තරමට හොඳ වේවි. ඊට හේතුව වන්නේ ඔවුන් තද වර්ණවලට ආකර්ෂණය වීමයි. අංක 4 කාඩ්බෝඩ් පෙට්ටි කැරපොත්තන් කාවන් වේයන් හා වෙනත් කෘමී විශේෂ රසක් කාඩ්බෝඩ් හා ඒවා අලව ඇති ගම් ආහාරයට ගැනීමට වඩාත් ප්‍රියතාවයක් දක්වනවා. මේවා ඔවුන්ට හොඳ වාසස්ථානද සපයනවා. ඒවා ඇතුළත තම ශරීර ශ්‍රාවයන්ගෙන් සම්පූර්ණ කරමින් අනෙක් කෘමීන් එහි ගෙන්වා ගැනීමට මොවුන් කටයුතු කරනවා. ඊට හේතුව මොවුන් සමූහ වශයෙන් ජීවත් වන ජීවීන් කොට්ටාසයක් වීමයි. ඔබේ නිවසේ ඇති පරණ කාඩ්බෝඩ් පෙට්ටි ඉවත් කරන්නත් ඔබ මතක තියාගන්න ඕනේ. ඒවා වෙනුවට ප්ලාස්ටික් අසුරණ භාවිතා කිරීමෙන් මෙම කෘමී කරදර අඩු කර ගැනීමට ඔබට ඉක්මනින් පුළුවන් වේවි. අංක 5 උපදමා නැතිලි වේයන් වැනි කෘමීන් ලී වලට වඩාත් ආකර්ෂණය වෙනවා. විශේෂයෙන්ම ඒවායි සිදුරු පවතී නම් ලෑලි සිදුරු කරමින් ගුල්සාදා ඒවායි විතර දමන්නත් ඔවුන් කටයුතු කරනවා. දරගොඩවල් වල මෙවැනි කෘමී සතුන් දැකිය හැකි. නිවසේ වැටවල්, මේස, පුටු, බංකු ආදී ලී මතු පිට තීන්ත ගැල්වීම හා කෘමී විකර්ෂක භාවිතා කරමින් ආරක්ෂා කරගන්න ඔබට පුළුවන්. අංක 6 අධික තෙතමනය අර්ධතාව. පලිබෝධකින් තෙතමනයට සහ උණුසුම් පරිසරයන්ට ඉතාමත් ප්‍රියතාවයක් දක්වනවා. ඒවා ඔවුන්ට හිතකර වාසභූමිද වෙනවා. නානකාමර, මුළුතැන්ගේ සිංහක ආශ්‍රිතවාදී ස්ථානවල ඔවුන් බහුලව ජීවත් වෙනවා. තෙතමනය පාලනය කිරීමට කානුපද්ධතිය නිසි පරිදි කාන්දු රහිතව ක්‍රියාත්මක වීම ඉතාමත් වැදගත්. මෙම ස්ථාන නිතර පිරිසිදු කිරීමටද ඔබ නිතරම වග බලා ගන්න ඕනේ. එවැනි හේතුන් මත මෙම කෘමීන් වඳභාවයකට පත් කරන්න ඔබට පුළුවන් වේවි. අංක 7 පැල වර්ග ගෘහාලංකරණය සඳහා භාවිතා කරන ගෘහස්ථ විසිතුරු මල් බඳුන් නිසාත් නිවස තුළට කෘමීන් ආකර්ෂණය වෙනවා. පැලවලට හොඳින් සත්කාර නොකිරීම නිසාත් මෙසේ පලිබෝධ
සංවේදකයෙන් වර්ධනය වීමට ඉඩ තියෙනවා. ජලයේ රැස්වෙන බඳුන් වේන ඒවා මදුරුවන් වැනි කෘමීන්ට බිත්තර දැමීමට හොඳ පරිසරයක් නිර්මාණය කරනවා. පසේ තෙතමනේ වැඩි නම් කෘමි සතුන් වර්ධනය විය හැකි. කාමරයේ තුලට හොඳින් වාතාශ්‍රය ලැබීමට ඉඩ සලස්වන්න ඕනේ. එමගින් නිවස තුල අධික තෙතමනය ඇතිවීම පාලනය කළ හැකි වගේම පස වියලීමට ඉඩ සලස්වමින් දිලීර වර්ධනයන් ඇතිවීම ආවම කරනවා. එසේ වන විට ඒවට කෘමීන් ආකර්ෂණය වීම අඩු වෙනවා. අංකාට ආහාර සහ පාන වර්ග අධික වේදී යති පළතුරු හා එළවලු වලට කෘමීන් ඇදී යනවා. ඒවා ආහාරයට ගැනීමටද ඔවුන් වඩාත් ප්‍රියතාවයක් දක්වනවා. ඒවා ශීතකරණයේ හෝ තදින් වසා තැබිය හැකි බඳුනකට දමා තබන්න. පැණි රස හෝ මුහුණ කළ ආහාර වර්ග සෝඩා සිරප් විනාකිරි වැනි ආහාර වලටද ඔවුන් ආකර්ෂණය වෙනවා. ආහාර බඳුන් හා බෝතල් විවෘත කර නොතබන්නටත් ඔබ මතක තියාගන්න ඕනේ. මේස මත හෝ බිම වැටී ඇති ආහාර ද්‍රව්‍ය පිස දමා පිරිසුදු කිරීමෙන් ඔබට මෙම කෘමි කරදරය ඉතාමත් ඉක්මනින් දුරු කරගන්න පුළුවන් වේවි. ඉතින් ඔබට වඩාත් පීඩාවක් වෙලා තියෙන මැසි කරදරයද ඔබට ඉක්මනින් වද කරගන්න පුළුවන් වේවි. ඉතින් අද අපි විශ්මාභිරාස් තුලින් ඔබව දැනුවත් කළේ ඔබට පීඩාවක් වෙලා තියෙන කෘමි කරදරය දුරු කරගන්න පුළුවන් පුංචි උපදෙස් කීපයක් ගැන. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝට ලයික් එකක් දාලා නොදන්න යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ ෂෙයා කරලා අපේ Facebook පිටුවටත් ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්නත් ඔබ මතක තියාගන්න ඕනේ. එහෙනම් තවත් දවසක මෙවැනි වැදගත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙන් අදට අපි ඔබකින් සමු ගන්නවා. ඔබට සුබ දවසක්. ආයුබෝව වේවා.